ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ DP Kids YouTube channel එකත් එක්ක එකතු වෙන මගේ දූල පුතාලා හැම දිනාටම සුබ දවසක්. අද අපි origami වලින් මේ වගේ ලස්සන lotus මලක් හදමු. නිලු මලක් හදමු. පුරුදු විදිහට මම සෙන්ටිමීටර් 15ක් දිග 15ක් පල්ල කොළයක් තෝරගත්තා. මේක හරිම ලේසියි. මේ කොළේ අරගෙන අපි මෙහෙම දෙකට නමමු. දිගරලා අනිත් පැත්තත් මෙහෙම දෙකට නමමු. ඊට පස්සේ මේ මැදට මේ කෙළවරවල් හතර මෙහෙම නමන්න ඕනේ. මේ නැමුම් ක්‍රමයට මම කියලා දුන්නා නමක්. ජබුතොන් ඔරි කියලා කියනවා ජපනීස් භාෂාවේ. අපි ඒකට සිංහලෙන් කියමු ලියුම් කවරක හැඩේ තියෙන නැමුම කියලා. මෙහෙම හතර පැත්තම හිමිහිට කලබලයක් නැතුව හිමිහිට නමා ගමු. හරි, ඔන්න අපි දැන් එක සැරයක් නමා ගත්තා. දැන් තව සැරයක් මේ කෙළවර මෙන්න මේ මැදට. එහෙම නමනකොට මේ කොළ එහෙම වෙන්න පුළුවන්. ඒක හින්දා අපි එක අතකින් මෙහෙම තද කරලා තියාගෙන මැදට ගෙනල්ලා මේක නමමු. එකක් නමා ගත්තම ඉතුරු ටික ලේසියි. මේ කෙළවරට මේක නමමු. ඊළඟට අනිත් කෙළවර නමමු. හරි, දැන් අපි එකම පැත්තටනේ දෙසරයක්ම මේ ලියුම් කවරේක හැඩයෙන එන්න අපි නමා ගත්තේ එකම පැත්තට දෙසරයක්. ඊළඟ සැරේ තුන් සැරයක් නමන්න ඕනේ. තුන්වෙනි සැරේ මේක අනිත් පැත්ත හරවලා මේ කෙළවරවල් ටික ආයෙත් අර ලියුම් කවර එක හැඩයක් එන විදිහට මෙහෙම මැදට නමන්න ඕනේ. තුන් සැරයක් නමනකොට කොළේ ඝනකම වැඩි හින්දා ටිකක් අපහසුයි නමන්න. කලබලයක් නැතුව හෙමිහිට මේ දාරවල් මෙහෙම තද කරන ගමන් නමන්න. දැන් මේක මෙහෙම පොඩ්ඩක් බලනකොට අපි මෙහෙම දිගෑරියම දූල පුතාලට පේනවා නේද මේ ඇරෙන කොටසත් එක්ක මේ වගේ ත්‍රිකෝණ හතරක් තියෙනවා. මෙහෙම අපි එක ත්‍රිකෝණයක් තෝරගමු. තෝරගෙන මේක අපි මේ කෙළවර මෙන්න මේ මැදට විතරක් නමනවා. තද කරනවා මේ මැදට විතරක්. මේ කෙළවරත් මෙහෙම මැදට විතරක්. අපි සම්පූර්ණ මේක තද කරන්නේ නැහැ. මේ මැදට විතරක් තද කරනවා. ඊට පස්සේ මේක මෙහෙම පල්ලෙහාට කරන ගමන් මේ ඉස්සල නවපු දෙකම මෙහෙම කරනවා. එතකොට මෙන්න මේ මලේ මෙන්න මේ පෙත්ත හැදෙනවා මේ විදිහට. ඒ කියන්නේ මේ මෙහෙම මෙන්න මෙහෙම අපි මෙහෙම තිබ්බ එක මේ මෙහෙම තිබ්බ ත්‍රිකෝණේ මැදට විතරක් මෙහෙම නමා ගත්තා. ඒත් එක්ක මේ තිබ්බ විදිහටම ආපහු ත්‍රිකෝණේ නමනවා. ඊට පස්සේ අපි මෙතන පෙත්ත හැඩ කරන්න ඕනේ. මෙහෙම ඇඟිල්ල තියලා මෙහෙම මෙහෙම නමන්න ඕනේ පොඩ්ඩක්. එතකොට ලස්සනට මේ පෙත්ත හැඩේ එනවා. මම තව සැරයක් කියන්නම්. ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණයක් වගේ තියෙන මෙන්න මේ කොටස දිග ඇර ගන්නවා. දිග ඇරගෙන මේ කෙළවර මෙන්න මේ කෙළවරට නවනවා. සම්පූර්ණයෙන් නමන්නේ නැහැ, භාගයයි නමන්නේ. මෙතනත් එහෙමයි මේ කෙළවරට නමනවා. සම්පූර්ණයෙන් නමන්නේ නැහැ, භාගයයි නමන්නේ. ඊට පස්සේ මේක මෙහෙම කරන ගමන් අර තිබ්බ විදිහට මේ පෙත්ත නමනවා. ඊට පස්සේ අතින් මෙහෙම තද කරන ගමන් එක මේ විදිහට නමනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම දිග ඇරෙනවා. ආයෙත් කියනවා මම මේ ලොකු ත්‍රිකෝණයක් දිග ඇර ගන්න. ඒකේ මේ කෙළවර මෙතනට නමන්න. සම්පූර්ණයෙන් නමන්නේ නැහැ, භාගයයි නමන්නේ. සම්පූර්ණයෙන් නමන්නේ නැහැ, භාගයයි නමන්නේ.
ඒත් එක්කම මේක තිබ්බ විදිහටම නමනවා. ඊට පස්සේ මෙතනින් තද කරලා නමනවා. තව සැරයක් අන්තිම ත්‍රිකෝණ දිගේ ඇරෙනවා. මේ කෙළවරට මෙහෙම නමනවා. මේ ත්‍රිකෝණෙත් මෙහෙම දෙකට නමනවා. ඒ කියන්නේ මේ කෙළවර මෙතනට ගන්නවා. ඒත් එක්කම අර තිබ්බ තැනටම නමනවා. කොට පෙත්ත නිකම්ම හැදෙනවා මේ විදිහට. අපි හෙළුම් මල හදාගෙන ඉවරයි. මේක දිග ඇරෙන හින්දා අපිට පුළුවන් මේ මැද ගම් ටිකක් ගාලා තද කරලා අලව ගන්න. ඇලෙව්වට පස්සේ මෙතනින් තද කරගෙන මෙන්න මෙතනක් තව කොටසක් තියෙනවා. අපි අර අනිත් පැත්තට නම්පු කෑල්ල. ඒක අපිට පුළුවන් මෙන්න මෙහෙම මෙතනින් පුළුවන් තරම් මේ පැත්තටින විදිහට මෙහෙම දිග ඇරගෙන මෙහෙම තද කරලා. මෙහෙම දිග ඇරගෙන මෙහෙම තද කරලා. මෙහෙම දිග ඇරගෙන තද කරලා. මෙහෙම දිග ඇරගෙන මෙහෙම තද කරගන්න. පස්සේ පොඩ්ඩක් මෙහෙම මලේ පෙති ටික මෙතනින් තද කරලා තවත් හැඩ කර ගන්න. ඔන්න අපේ ලෝටස් මල අපි හදලා ඉවරයි. ඉතින් මේ වගේ දහයක් හදාගත්තොත් අපිට මේ අන්තිමට හදාගත්ත මේ පෙති කොටස් ටික මේ විදිහට අලවගෙන, ඒ කියන්නේ මෙන්න මෙහි පොඩ්ඩක් ත්‍රිකෝණයක් වෙන විදිහට නමාගෙන මෙන්න මේ ත්‍රිකෝණය විතරක් මෙහෙම අලව ගත්තොත් මේ විදිහට අලවගෙන මේ වගේ හතරස් උස කූඩුවක් වගේ ලස්සනට හදා ගන්න පුළුවන් 10කින්. ඒ කියන්නේ හතරක් මෙහෙම හදලා ඒ වගේ දෙකක් හදලා ඒ දෙක එකතු කරලා උඩටයි යටටයි තව දෙකක් එකතු කරගත්තා. ලස්සන ලැන්ටර්න් එකක් මේ වගේ හදා ගන්න පුළුවන්. 10ක් හදා ගන්න ඕනේ හැබැයි. ලස්සනයි නේද? මේ වගේ ලස්සන නිර්මාණ එක අපි තවත් හදමු. අපේ YouTube channel එක subscribe කරන්න, අපිට comment කරන්න, හැමදාම අපිත් එක්ක එකතු වෙන්න. ආයුබෝවන්.